මේ ඔයාගේ නම කියන්නකෝ මුලින්ම. මගේ අංජන බණ්ඩාර. අංජන බණ්ඩාර. එතකොට මේ අපේ ළඟ ඉන්නේ අලියෙද්ද කොහොමද මෙයා ඇතින්න? ඇතින්න. ආ එතකොට මෙයාගේ නම මොකද්ද? මෙයා ගොඩගම රාණි තමයි කියන්නේ. රාණි කියලා තමයි කියන්නේ. දැන් වයස කීයක් විතර වෙනවද? 45ක් 50ක් වෙනවා. 45ක් 50ක් විතර වගේ. එතකොට මෙයාගේ මේ අයිතිකාරයා කවුද? ගොඩගම නාලක ජයසිංහ කියන්නේ. ගොඩගම නාලක ජයසිංහ කියලා. එතකොට මේ ඔයාගේ වයස කීයක් විතරද? මට 19. ඈ? 19. 19යි. මේ කොච්චර කල් ඉඳලා මේ අලියත්තු බලනවද? මම ඉතින් පොඩි කාලේ ආවිල්ලා. ඒ කියන්නේ පරම්පරාවේ කවුරු හරි අලියත්තු බලලා තියෙනවද? ඔව්. කවුද බලලා තියෙන්නේ? අපේ අත්තා බලලා තියෙනවා. හා. ඉතලා ඉතින් තාත්තා නේ. තාත්තාලු බලන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි පුරුදු වුණේ නේ. එතකොට මේ රැකියාව ගැන මොකද හිතන්නේ? මේගොල්ලොත් එක්ක ගත කරන හොඳයි විනෝදෙන් ඉන්නවා. විනෝදෙන් ඉන්නවා. දවස ගත වෙන්නේ කොහොමද මෙයාගේ? ගත වෙනවා ඉතින් දැනෙන්නේ. හා. එතකොට මේ කොයි වගේ වෙලාවටද මෙයා වතුරට දානවා? ඒ වගේ වැඩත් කරනවාද? කොයි වගේ කොහොමද දවස දවසේ කාලසටහන තියෙන්නේ කොහොමද මෙයාගේ? එහෙම ඉතින් නෑ උදේින් කණ්ඩලියක් කියන කපන්න යනවා. කපලා ඉතින් නාවන්නේ වෙනවා. නාවලා ඉතින් ගැට ගහනවා කණ්ඩලිය දාන. ඔයාට කිසිම කරදරයක් බාධාවක් නෑ. ඒ මොකද? සැරපරසු කෙනෙකුත් නෙවෙයි. ඒ ඉස්තරින් තිබ්බා දැන් ඉතින්. දැන් එහෙම නෑ. හරි. ඉතින් මේ අද අපිට මේ වීඩියෝ ගොඩ පෙරහැර ටාප් වෙලාවේ තමයි මේ ගොඩගම රාණී කියන ඇතින්න හම්බ වුනේ. මේ එයා බලා ගන්න අංජන බණ්ඩාරත් එක්ක තමයි අපි කතා කරේ. මේ ගොඩගම රාණී ඇතින්න, මේ ඇතින්නක් කියලා කියන්නේ ටිකක් වයවෘද්ධ කෙනෙක්. නමුත් මේ පෙරහැර සංස්කෘතියට බෙහෙවින්ම දායකත්ව ලබා දුණු කෙනෙක්. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ශ්‍රී ලාංකීය හස්ති පරපුරේ අභිමානවත් නාලිකාව. හස්ති පරපුරේ අභිමානය.